කවුරුත් බලන්නේ තමන් ඉක්මනට දියුණු වෙලා තමන් හොඳ තත්ත්වයකට සමාජයේ ඉන්න. ඒක නිසා අද දරුවෝ පිළිබඳව ප්‍රශ්න ගොඩක් මතුවලා තියෙනවා. දරුවෝ හදන්න බලාගන්න කෙනෙක් නැති තත්ත්වයක් තියලා තියෙනවා. පියාගේ වැටුපෙන් ජීවත් වෙන්න බැරි සමාජයක මවටත් රැකියාවක් කරන්න වෙනවා. හරි මේ එක්කෝ කුලී නිවසක ඉන්නවා නම් ඒ නිවසේ ඒ මුදල ගෙවන්නත් ඕන, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරන්නත් ඕන, විශාල මුදලක් වැය වෙනවනේ. ඉතින් මේකට වග කියන්න ඕනේ මේ රටේ දේශපාලඥයෝ තමයි. ඉතින් වැඩිපුර දරුවන් යැපෙන්නේ රැඳෙන්නේ දිවාසුර කුම් මධ්‍යස්ථානවල. මේ අම්මලට හොඳට දරුවෝ ඉස්සර වගේ බිහි කරලා අපේ සිංහල පරම්පරාව වැඩියෙන් මේ රටේ ජනිත කරන්න පුළුවන්. මේ රටේ දේශපාලඥයෝ හරි වැටුපක් ස්වාමියට පිරිමියට මේ රටේ පුරුෂ පක්ෂයට දෙනවනම් අපිත් එක්ක සම්බන්ධ වෙනවා පානදුරේ ඉඳලා චන්ද්‍රාණි මහත්මිය. ආයුබෝවන්. විජිත රෝහණ. ඔව්. 2002 පාන්දරද? හවස 4:12. හරි. විජිත රෝහණ මහත්මයා ඔබතුමියට පිළිතුරු ලබා දෙයි. ඔබේ දරුවා ධනු ලග්නයෙන්ද ඉපදිලා තියෙන්නේ? ඔව්. දරුවගේ අනාගතය ගැන තමයි. දරුවගේ අනාගතය පිළිබඳව ඔබතුමිය අහන්නේ නේද? මේ දරුවගේ කේන්දරේ කාලසර්ප යෝගයක් තියෙනවා. ඒක නිසා මේ දරුවගේ විශේෂයෙන් අනාගතයේ විවාහය සම්බන්ධයෙන් ගැටලු පැන නගින්න පුළුවන්. මේ කාලසර්ප යෝගේ තියන අය සමග විවාහ වුණොත් කාලසර්ප යෝගයක් නැති කෙනෙක් අනිවාර්යයෙන්ම එක වහලක් යට ජීවත් වෙන්න හම්බ වෙන්නේ නැහැ. ත්‍රිවිධ හමුදාවේ නැව්වල රස්සාවල් කරන අය විදේශ රටවල තමයි වැඩිපුර කාලය ගත කරන්නේ. අන්න එවැනි තත්ත්වයන් ඇති වෙන නිසා මේ කාලසර්ප යෝගෙට කාලසර්ප යෝගයක් තියෙන කෙනෙක් බඳන්න හිතට ගන්න දරුවා. හරිද? ඒක කියනොත් දැන් දරුවට ගොඩාක් අපලදායක තත්ත්වයක් යන්නේ සෙනසුරු ග්‍රහයාගේ 7 අවුරුදු 6 මාසේ ඒ රාෂ්ට්‍රකයේ ගත කරනවා. නමුත් මේ දරුවා ලස්සන ගෙවල් දොරවල් යාන වාහන ලැබීමේ වාග්ය සහිත දරුවෙක්. මේ කේන්දරයට අනුව මේ දරුවට වෛද්‍ය ඉංජිනේරු යෝගයක් තියෙනවා. හරියට අධ්‍යාපනය දුන්නොත් දරුවා හොඳ තැනකට ගේන්න පුළුවන්කම තියෙනවා. ධනවත් වීමේ ලක්ෂණ පෙන්නුම් කරන දුරාදුර අනතා සුනතා කියන යෝගවලින් ඉපදිච්ච දරුවෙක්, ඒ වගේම වෙෂී වෂී උභේචාරී කියන යෝගවලින් ඉපදිච්ච දරුවෙක්. මේ දරුවගේ කාලසර්ප යෝගෙ තිබ්බට අනාගතේ ඉතාම හොඳ බව පෙන්නුම් කරනවා. ඒ වගේම විජිත රෝහණ මහත්තුමනි, දැන් ඔය කාලසර්ප යෝගයේ පිළිබඳව ඔබතුමන් අදහස් දැක්වුවා. දැන් මේ කාලසර්ප යෝගයේ පමණක්ද එහෙම යෝග අතර අපි කියන්නේ දැන් ගැළපීමක් නැති වුණොත් තවත් එවැනි යෝග තිබෙනවද? මගේ අත්දැකීමේ කාලසර්ප යෝග තියන අය ගොඩක් එක්ක ස්වාමියා මේ බිරිඳ රට, එක්ක බිරිඳ මේ ස්වාමියා රට, එක්ක විවාහ ජීවිතේ කෙලවර වෙලා අධික්කසාද වෙලා තියෙනවා, ප්‍රශ්න පැන නැගිලා තියෙනවා, එක්ක විවාහය ප්‍රමාද වෙනවා. මේ කාලසර්ප යෝගයේ කිසිම හොඳක් කිසිම ඉසිවරයන් වහන්සේ කෙනෙක් කියලා නැහැ. විවාහ ජීවිතයේ ගැටලු තමයි අනිවාර්යයෙන්ම මතුවෙන්නේ. ඒක වළක්වා ගන්න තමයි කාලසර්ප යෝගයට කාලසර්ප යෝගයක් තියෙන කෙනෙක් විවාහ කරන්න කියලා තියෙන්නේ. ඒ හින්දා තමයි අපි කියන්නේ විවාහ ගැළපීමේදී විශේෂයෙන්ම අනිවාර්යයෙන්ම ඔබේ පොරොන්දම් පත්‍රය පරීක්ෂා කරවා ගන්න කියලා. ඔව්. පොරොන්දම් පරීක්ෂාවට විතරක් යන දෙන්නේ නැහැ අපි. කේන්දරේ පොරොන්දම් 90%ක් ගැළපුණත් බවුම දෝෂ තියෙනවා නම් ඒ විවාහය වෙන්න පුළුවන්. ගුරු 7 අයටත් ඕක තියෙනවා. ගුරු 7 අයගේ හොඳ විවාහයක් වෙලා අවුරුදු 10ක් යනකොට දෙන්නේ කාට හරි ගුරු 7 ඉඳලා ගුරු දසාවක් ලැබුවොත් විවාහයේ කෙලවර වෙනවා, දික්කසාද වෙනවා. 99.9%කටම ඒක වෙනවා. ඉතින් ඉසිවරයන් වහන්සේලාගේ දිව්‍ය ඥානෙ කොච්චර අදට බැලපෙනවද කියලා හිතෙනවා. මේවා කොහොමද ලියුවේ? නිකන් කෙනෙකුට ලියන්න බෑනේ. අද කාලේ මේ ජ්‍යොතිෂය විශ්වාස කරන්න ඇති මිනිස්සුන්ට පුදුමයට පත් වෙන දේවල් මම කරලා ඔප්පු කරලා තියෙනවා. මල් ළඟට එන ඉතින් අපි අනාවේකි කියලා ඒක ඔප්පු කරලා තියෙන අනිත් අය කියපු අනාවේකි වැරදුනාට මම අනාවේකි අටක් කියලා තියෙන ඒවා සාර්ථක වෙලා තියෙනවා. ඉතින් මම මේ අහන අයට කියන දේවල් ඒ ආකාරයෙන් බලන්න පුළුවන් ඉදිරි අනාගතේ.
අපිත් එක්ක මේ මොහොතේ රැඳී සිටිනවා නුවරින් අනුෂා මහත්මිය. ආයුබෝවන්. ආයුබෝවන්. ඔව්, ඔබතුමිය ජ්‍යොතිර්වේදීතුමාගෙන් මොන වගේ ප්‍රශ්නයක්ද දැනගන්නට බලාපොරොත්තු වෙන්නේ? මට මේ මගේ අයියාගේ නඩේ ටික දැනගන්න ඕනේ. ඔව්. අයියාගේ උපන් දිනය කියන්න. 1979 නවවැනි මාසේ 13 වෙනිදා. උපන් වේලාව? පෙරවරු 8:25ට. උදේ 8:25ට. උපන් පළාත නුවරමද? ඔව්, මහනුවර දිස්ත්‍රික්කේ. මහනුවර. අයියාගේ අනාගතය සහ විශේෂයෙන්ම විවාහය පිළිබඳව තමයි තුමියට. ඔබගේ අයියා තුලා ලග්නෙන්ද ඉපදිලා තියෙන්නේ? ඔව්, තුලා ලග්නෙට දැනට ඉතින් ඒ රාෂ්ට්‍රකේ 7 අවුරු 6 මාසේ ඒ රාෂ්ට්‍රකේ ඉවර වෙන්න තව මාස 8යි තියෙන්නේ. 2017 ජනවාරි 26න් පස්සේ සෙනසුරු 3 වෙන්නට එනවා. ඉතාම හොඳ කාලයක් තියෙනවා. ඒ නිසා ඉදිරියට විවාහ සම්බන්ධය කතා කරොත් 4 කේන්දරේ 15යි. 1, 4, 7, 10 ග්‍රහයන් නැහැ මේ කේන්දරේ. ඒක නිසා 1, 4, 7, 10 කියන ස්ථාන තමයි කේන්ද්‍රස්ථාන කියන්නේ. 4 කේන්දරේ 15 කේන්දරයක්. එහෙම වුණාම හොඳට ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. විවාහය ප්‍රමාද වෙන හේතුත් තියෙනවා මේ කේන්දරේ. ඒ වගේම ලැබීම් අතිනුත් නරක නැහැ. මේ කේන්දරේ 7 වෙනි අධිපතියා කුජ සාමාන්‍යයෙන් එච්චර හොඳ මට්ටමක නැහැ. විවාහ ප්‍රමාද දෝෂ මේ කේන්දරේ තියෙනවා. මංගලයෝග උදා වෙන කාලය කියනවා නම් පහුගිය කාලේ අවුරුදු 7 හමාරකුත් ඒ රාෂ්ට්‍රකේ ගත කරලා තියෙනවානේ. දැන් මේ ඔබගේ අයියට ගන්නේ ගුරුගේ මහා දසාව. මේ මහත්මයට ඇත්තටම 2011-2014 අතර තමයි මංගලයෝග උදා වෙලා තිබ්බේ. කාලය අතපසු වුණා. තවදුරටත් විවාහ ප්‍රමාද දෝෂ මම මේ කේන්දරේ දකිනවා. ඇගේ සොහොයුරාට. සොහොයුරාට තමයි. ඔව්. එතකොට දැන් අර 4 කේන්දරේ 15 පිළිබඳව ඔබතුමන් කතා කළා. සාමාන්‍ය කතා බහක් තියෙනවා මම අහලා තියෙන විදියට 4 කේන්දරේ 15 නම් ඔහුගේ හෝ ඇයගේ ඇයට හෝ ඔහුට 4 කේන්දරේ 15ම යෝගයක් තියෙන කේන්දරයක් ගැලපුවොත් ඒක හොඳ මංගල්‍යයක් වෙයි කියලා සාමාන්‍ය 4 කේන්දරේ 15 වෙන කේන්දරයක් එහෙම ගලපන එක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. මේ 4 කේන්දරේ 15 අය මන් දන්න මල්ටි මිලියනර්ස්ලා ඉන්නවා. මගේ හිතවත් යාළුවෙක් ඉන්නවා විදුලි ඉංජිනේරුවෙක්. එයා තේ කර්මාන්ත ශාලාවක් තියෙනවා, තේ ඉරාකයට අපනයනය කරන කෙනෙක්. 4 කේන්දරේ 15 වීම විවාහ ප්‍රමාදය දෙන හේතුවක් ම නෙවෙයි. සෙනසුරු 7 වෙනට දෘෂ්ටි එලනවා මේ කේන්දරේ 11 වෙනි ඉඳලා. ඒකත් එක හේතුවක්. නොමලගේකින් අර අබහුරක්ගේ අවුරුදු 38-40 දක්වා ප්‍රමාද වෙන දෙයක් හැටියට තමයි මම දකින්නේ විවාහය. දැන් මංගලයෝග තිබ්බ කාලයක් දැන් පහු කරලා තියෙනවා. රාහුනේ යන්නේ එතනත් බලපානවා. නේ රාහු ඉවරයි, ගුරු මහ දසාව යන්නේ. මගුල් ගල කියලා ගලක් තියෙනවා. ජ්‍යොතිෂ උපදෙස් ගන්න මේ මගුල් ගල පැලඳීම තුලින් විවාහය ඉක්මන් කරගන්න පුළුවන්. මේ මොහොතේ අපිත් එක්ක රැඳී සිටිනවා මාතලේ සිට ගාමිණී මහත්මා. ආයුබෝවන්. ඔව්. ආයුබෝවන්. ඔබතුමාට දැනගන්නට අවශ්‍ය වෙන්නේ මගේ පුතාගේ අනාගතය ගැන පොඩ්ඩක් දැනගන්න. ඔව්. මට උපන් දිනේ කියන්න පුතාගේ. 2016. ඔව්. පෙබරවාරි මාසේ. ඔව්. 7 වෙනිදා. උපන් වේලාව? මාතලේ දිස්ත්‍රික්කයේදම ඉපදුනේ? මාතලේ. ඔබගේ දරුවා ඉපදිලා තියෙන්නේ මේෂ ලග්නේද? ඔව්. මේ කේන්දරය අනුව නම් තාම ඉතින් මාස 2ක දරුවෙක් නේද? ඔව්. මේ කේන්දරය අනුව මේ දරුවාට වෛද්‍ය ඉංජිනේරු යෝගයක් තියෙනවා. ඔව්. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න පුළුවන් ග්‍රහ පීඨීමක් තියෙන්නේ. ඔව්. මේ කේන්දරේ මේ දැනට සෙනසුරු ග්‍රහයේ රාෂ්ට්‍ර කපලයක් යනවා.
තව මාස 8කින් මේක අවසන් වෙනවා. දැනට ඉතින් දරුවට මාස 2යි බෝකොලයකට නිල්මැණිකක් හෝ කාකණිලක් පළඳවනම් හොඳයි. නුග බෝධියට සෙනසුරාදා දින 21ක් බෝධි පූජා තියන්න. මාස 2ක බිලින්දෙක් නිසා මම මේ කියන්නේ. ඔව්. ඔව්. ඒ රාෂ්ට්‍රකවලදී පොඩි ළමයි අසනීප වෙනවනේ. ඔව්. උණ වගේ දේවල්, වලිප්පුව වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ රාෂ්ට්‍රකයකින් ඉපදුනාම තව මාස 8යි තියෙන්නේ. ඒක ඉවත් වුනාම දරුවට හොඳ තත්ත්වයක් ඇති වෙනවා මේ කේන්දරය අනුව. මේ දරුවා ඉපදිලා තියෙන්නේ විෂ්ණු යෝගෙන්. ආ, විෂ්ණු යෝගෙන් ඉපදුනාම මොනතරම් බලවත්ද කියලා අමතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒක නිසා දරුවට පෙරපින් අධික දරුවෙක්. මම දකින්නේ මේ දරුවට හොඳ අනාගතයක් තියෙනවා. ධනවත් වීමේ ලක්ෂණ පෙන්눔 කරනවා. විදේශ සංචාර තියෙනවා. හොඳ අධ්‍යාපනයක් ලැබලා වෛද්‍ය ඉංජිනේරු, ඍතු තාක්ෂණයේ IT ඉංජිනේරුවෙක්, accountant කෙනෙක් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම විජිත්‍රෝහණ මහත්මයා, සාමාන්‍යයෙන් දැන් අපි කියමු රාහු මහ දසාව ලැබුවම රාහු දසාවට අනුව වැටකෙයියා පැලයකටත්, ඒ වගේම සෙනසුරු මහ දසාව ලැබුවම නුග ගහකටත් වන්දනාමාන කරන්න, පුද සත්කාර කරන්න කියලා. මෙහි මොකද්ද තිබෙන සත්‍යතාවය? ඔව්, විද්‍යාත්මකව බැලුවොත් මම රාහු කේතු අපේ ඡායාග්‍රහයනුයි, පෘථිවියේ හැවනැල්ල කියනවා රාහු, චන්ද්‍රයේ හැවනැල්ල කියනවා කේතු. චන්ද්‍රය කුඩා නිසානේ කේතුට 7ක් දීලා තියෙන, පෘථිවියේ හැවනැල්ල ලොකු නිසා 18ක් දීලා තියෙනවා. ඉතින් ඒ හරියටම මොකද ප්‍රශ්නේ ඇහුවේ? සාමාන්‍යයෙන් අපි වෘක්ෂ වන්දනාව, වෘක්ෂ වන්දනාව දැන් මේ ග්‍රහයේ ග්‍රහයාගේ නිකුත්තන කිරණත් එක්ක මේ වෘක්ෂවල කිරණ අතර මොකක් හරි සම්බන්ධතාවයක් දිව්‍ය ඥාණයෙන් දැකලා තමයි මේක නිර්දේශ කරලා තියෙන්නේ. ඒව හරි. ඉතින් අපි ළඟට එන අයට ඉසිවරයන් වහන්සේලාගේ ඒවට අපිට අභියෝග කරන්න බෑනේ. මේ කියපු දේවල් කරාම ඒ ගොඩක් දැන් පැලඳිය යුතු පාෂාණ වර්ග තියෙනවා, පිහිට පැති යුතු දෙවිවරු ඉන්නවා, ශ්‍රවණය කිරිය යුතු මේ පිරිත් තියෙනවා, මෝර පිරිත වගේ වචන සුරු අපලට අපි ශ්‍රවණය කරනවා. ඉතින් මේ බුද්ධ වාසිතේ කොය චන්ද්‍ර පිරිත, සූර්ය පිරිත ගැන දේවල් තියෙනවා. මෝර පිරිත කියලා පිරිතක් කොහමද ආවේ? මේවා ගොඩ නැගුණේ යම්කිසි හේතු සාධකano බුදුන් වහන්සේ ඉතින් ජ්‍යොතිෂය පස්සේ යන්න එපා කිව්වේ හාමුදුරුවරුන්ට. මහන උනේ රහත් වෙන්න නම් ඒක බදන් ඒක අල්ලගෙන ඉඳලා වැඩක් නැහනේ. ඔන්න ඕක මුල් කරගෙන සමහරු පඬිතුයෝ වගේ කියනවා බුදුහාඳුර ප්‍රතික්ෂේප කරා, අර එකයි මේකයි බොරු. බුදුහාඳුර ප්‍රතික්ෂේප කරේ නැහැ ගිහියන්ට. ඕක තමයි ඇත්ත කතාව. මේ මොහොතේ අපිත් එක්ක රැඳෙනවා වත්තල සිට අනුරාධ මහත්මයා. ආයුබෝවන්. ආයුබෝවන් මහත්මයා. ඔව්. ඔබතුමාට දැනගන්නට අවශ්‍ය වන්නේ වත්තල මහත්මයා දැනගන්න මේ අපේ මාසික මගේ ආයතනයක. ඔව්. උපන් දිනේ කියන්න. 1980 ජූලි 83 ජුනි 8. 83 ජුනි 8 නේද? ජුනි 8. ඔව්. ජුනි 8 වෙනිදා උපන් වේලාව රාත්‍රී 7:15. රාත්‍රී 7:15. ඔව්. උපන් පළාත? ගාල්. ගාල්. දකුණු පළාතේ. ඔබ දනු ලක්ෂණ ඉපදිච්ච කෙනෙක්ද? අවුද? ඔව්. ඔබගේ කේන්දරයේ අනාගතය ගැන අහන්නේ. ඔබතුමාගේද මේ කේන්දරය? ඔව්, මගේ තමයි. ඔව්, අනාගතය පිළිබඳව ඔබතුමා විමසන්නේ නේද? ඔව් ඔව් දැනට සෙනසුරු ග්‍රහතුමාගේ ඒ රාෂ්ට්‍රකයක් යනවා ඔබට. අවුරුදු 5යි මාස 8ක් තව සෙනසුරුගෙන් පීඩාවල් තියෙනවා ඔබට. ඔබගේ අනාගතය ගැන කතා කරනවා නම් බලමු හොඳ කාල සීමාවල් ලැබනවද කියලා. යෝගකාරක ග්‍රහයන්ගේ දසාවල් ඔව් මහත්මයා, ඔබට ජීවිතේ හොඳම කාලයක් තමයි ලැබලා තියෙන්නේ. 2010 2017 දක්වා ඔබේ ජීවිතේ ආර්ථිකමය අතින්, මුදල් අතින් හොඳම කාලේ තමයි ඔබ මේ ගෙවන්නේ. ඊට පස්සේ මෙන්න මේක හොඳට මතක තියාගන්න. කුජ ග්‍රහය යෝගකාරක වෙලා ඔබව ආර්ථිකයෙන් ඉහළට නම්වනවා වගේම රාහු නැත්තටම නැති කරලා තියෙනවා මිනිස්සුන්ගේ ජීවිත. ඒක නිසා ඔබ 2017 ඔක්තෝබර් 29 ඉඳලා අවුරුදු 18ක් රාහු ලබනවා. මෙන්න මේ රාහු 18 තුල රාහු ග්‍රහතුමා වෙනුවෙන්
මං සඳහන් කර ශාන්ති කර්ම පද්ධතිය අනුගමනය කරන්න. නැත්තම් විදේශගත වෙන්න. ඒක තමයි කියන්න තියෙන්නේ. රත්න ගෝමේදේ කියන මාණික්ක පැලඳීමත් වැටගිය පැලේට සාත්තු කිරීමත් ඒ දේ කිරීම තුලින් කාලිමෑණියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම තුලින් ඔබට ඒ හානි නතර කරගන්න පුළුවන්. අපි දන්නවා කෝටි 100 ඉක්මවච්ච අය හිටියා කුජ දසාව ලැබලා රාහු ඒ නැත්තටම නැති කරන තත්ත්වයට ඇදලා දමලා තියෙනවා. විජිතරෝහණ මහත්මයා, දැන් මට ප්‍රශ්නයක් මතුවේ මේ වෙලාවේදී. අපි දැන් ඔය සෙනසුරු මහ දසාව, රාහු මහ දසාව ලැබුවම අපි කිව්වා පාෂාණ වර්ග, ඒ වගේම වෘක්ෂ වන්දනාව, ඊට අමතරව සාමාන්‍ය සෙත් කවි භාවිතය පිළිබඳව කතා කරනවා අපි. සාමාන්‍යයෙන් මට බොහොම කෙටි වෙලාවක් අපිට තියෙන්නේ. මට ඔබතුමා කෙටියෙන් පිළිතුරු දෙන්න, සෙනසුරු මහ දසාව සහ රාහු මහ දසාව වෙනුවෙන් කුමන දෙවියන් උදෙසා මේ සෙත් කවි භාවිතය සුදුසුද? ඒ ග්‍රහය දෙන්නම වෙනුවෙන් විෂ්ණු දෙවියන් වෙනුවෙන් අපි සෙත් කවි කියනවා. විෂ්ණු දෙවියන් කියන්නේ Hindu සංකල්පය නෙමෙයි මම කියන්නේ. මෛත්‍රී බුදුහාඳුරගෙන් පස්සේ බුද්ධත්වයේ ලබනවා කියන්නේ විෂ්ණු දෙවියන්. අන්න එහෙම දෙවි කෙනෙක් ගැන තමයි අපි කතා කරන්නේ. ඉන්දියාවේ කතා කරන විෂ්ණු දෙවියෝ ගැන නෙවෙයි. ඒක මූලික වශයෙන් කියන්න ඕන. Hindu සංස්කෘතිය එහෙම් පිටින්ම මේ අපේ සිංහල බෞද්ධයන්ට දාන පිරිසකුත් ඉන්නවා, ජ්‍යොතිර්වේදිකුත් ඉන්නවා මේ රටේ. ඒක ගැන මම විශේෂයෙන් කියන්න ඕන. ඒ සෙත් කවි කියන්නේ මේ ඝන පිහිටවල කරන දෙයක්. ඇයි මේ පිරිතේ බලය තියෙන්නේ? පිරිතේ බලේ. ඇයි අපි පිරිත විශ්වාස කරන්නේ? විශාලා මහා නුවර තුම්බියක් ඇති වෙලා මේක දුරු කරන්න රතන සූත්‍රය තමයි බුදුන් වහන්සේ දේශනා කරේ. ඒකනේ අපේ බෞද්ධ මහජනතාව පිරිත විශ්වාස කරන්නේ. ඒකයි ඒකේ පිරිතේ බලයක් තියෙන්නේ. බුදුහාමුදුරුවෝ යම්කිසි ක්‍රමයකට ඒ පිරිත් මේ උච්චාරණය කරලා කිව්වේ. ඒ වගේම සුභ ඝන පිහිටවල තමයි මේ සෙත් කවි කියන්නේ. මේ සෙත් කවි හැමෝටම සම්පාදනය කරන්න බෑ. අපේ නැසිගිය අරිසෙන් අවබුදු සූරීන් මේ ගැන ඉතා දක්ෂතාවය දක්වපු කෙනෙක්. ඒ සෙත් කවියක් කියවලා තමන්ගේ විෂ්ණු දෙවියන් වෙනුවෙන් පිහිටක් පතන එක හොඳයි. ඒක තමන්ගේ ඒක දින 21 වාර 21ක් පමණ කියන්න ඕන. ඉතින් ඒක හොඳ තත්ත්වයක් හැටියට අපි උපදෙස් දීලා තියෙනවා මේ ගැන. මම මෙතන අර හැම දෙයක්ම කිව්වේ නෑ. එහෙම කියනවනම් ඉතින් පෙබුවරුන්ට මීහරක් දම් දෙන්න කියලා තියෙන්නේ. රත්තරන් අශ්වය දම් දෙන්න කියලා තියෙනවා. රාහු අපල වෙනුයි. එහෙම දේවල් තියෙනවා මේ ශාස්ත්‍රයේ. අපේ ලබන වැඩසටහනේදී මේ පිළිබඳව තවත් පුළුල්ව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාවේදී රැඳී ඉන්නවා මාලිගාවත්තේ සිට නාමලි මහත්මිය. ආයුබෝවන්. ආයුබෝවන්. මට දැනගන්න ඕනේ මගේ පුතාගේ මේ අධ්‍යාපනය අලාද කොහොමද කියලා. මට කියන්නකො පුතාගේ උපන්දිනය 1997 අප්‍රේල් මාස 27 වෙනිදා. අප්‍රේල් 27 නේද? උපන් වෙලාව 12:45 දවල්. දවල් කොහොමද? කොළඹද පෙදුනේ? කොළඹ. ඔබේ අධ්‍යාපනය සහ අනාගතය පිළිබඳව ඔබේ දරුව ඉපදිලා තියෙන කටකලක් නේද? එහෙමයි. ඔව්. ඔබගේ දරුවගේ අධ්‍යාපන තත්ත්වේ ක්‍රීඩාව ගැන ඉතා හොඳ දේවල් තමයි මේ කේන්දරේ වෙන්නුම් කරන්නේ. මේ කේන්දරේ රාහු ග්‍රහතුමා තුන් වෙන්නේ ඉන්නේ. බොහෝ සුබඵල දෙනවා. මකර රාශියේ ගුරු නීච වෙලා ඉන්නේ. අර මං සඳහන් කරා එලිසබත් මහරජිනගේ ගුරු නීචයි කියලා. මෙන්න මේ දරුව ගැන ඔබට කරන්න දෙයක් තියෙනවා. මේ දරුව යම්කිසි ප්‍රේම බන්ධනයකට පැටලෙනවා නම් ගුරු හතට ගැලපෙන කෙනෙක් තෝරගන්න කියලා දරුවට කියලා තියන්න. මේ ගුරු හතේ. ගුරු හතේ නම් ගුරු හතේම කෙනෙක් සමග තමයි විවාහය සිද්ධ වෙන්න ඕනේ. මේ කේන්දරේ මේෂ රාශියේ රවි බුද සිකුරු තමයි ඉන්නේ. දහවැන්නේ කලාව පැත්තෙන් තමයි මේ දරුවට අධ්‍යාපනය හොඳ වෙන්නේ. එතුමිය බලාපොරොත්තු වුණේ ක්‍රීඩාව පැත්තෙන්? ඔව්. දරුවව ඒක තමයි මේ කේන්දරේ ක්‍රීඩාව කලාව ඒ පැත්ත ඉදිරි ගමනක් තියෙනවා. ලංකාවේ දක්ෂ ක්‍රීඩාවේ මේ මුළු රටම මේ
තමන්ගේ නම ප්‍රසිද්ධියට පත් කරගන්න පුළුවන් රහපීටින් මේ කේන්දරේ තියෙනවා. ඒකෙන් ඒ වගේම හොඳ ලස්සන ගෙවල් දොරවල් යාන වාහන ලැබීමේ පිහිටීම් තියෙනවා. ක්‍රීඩාව සමග කලාව පැත්තෙන් තමයි ගමන තියෙන්නේ මේ කේන්දරයට අනුව. ප්‍රිය මිතුරු මිත්‍රියනි, පුරා පැය දෙකහමාරක් ඔබේ නිවහනේ අපි රැඳී සිටියා. ජීවිතය සහ තාරුකා වැඩසටහනින් නිදි වර්චිතව මේ වනතුරුත් අපිත් එක්ක රැඳී සිටිය අපේ සහෘද ප්‍රේක්ෂක හිතවතුන්ට අපේ ගෞරවනීය ස්තුතිය CSN නාලිකාව වෙනුවෙන් පුද කරනවා. ඒ වගේම දුරකථනය හා සම්බන්ධ වීමට නොහැකි වුණු ප්‍රේක්ෂක සහෘද හිතවතුන්ටත් අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. අපි ආරාධනා කරනවා ලබන සඳුදාත් රාත්‍රී 9:30 සිට රාත්‍රී 12 දක්වා මේ වැඩසටහන ඔබේ බලාපොරොත්තු ඉටු කරමින් අපේ ප්‍රවීණ ජෝතිර්වේදී සම්මානනීය විශාරද විජිතරෝහණ විජේමුනි මහතා සමග ඉදිරිපත් කරන්න සූදානම් වෙනවා. ඒ නිසා ඒ හා සම්බන්ධ වෙන්න කියලා අපි ඔබට බොහොම ගෞරවයෙන් ආරාධනා කරමින් අද අපි කතා කළේ විවාහ ප්‍රමාද වීම සහ එයට බලපාන කරුණු පිළිබඳව, ඒ වගේම පොරොන්දම් පරීක්ෂාව පිළිබඳව. අපි ලබන වැඩසටහනෙන් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ දිනවල ග්‍රහ මාරු වීම පිළිබඳව. එක එක ලග්නවලට එම ග්‍රහ බලපාන ආකාරය පිළිබඳවයි අපි ලබන සඳුදා වැඩසටහනින් කතා කරන්නේ. ඒටත් සහභාගි වන්නට ඔබට බොහොම සෙනෙහසින් ආරාධනා කරමින් මේ වැඩසටහනට සහභාගි වූ සම්මානනීය විශ්වාභිමානී විශ්වකීර්ති කලාකීර්ති ජ්‍යෝතිෂ විශාරද සම්මානනීය ආචාර්ය විජිතරෝහණ විජේමුනි මහතාට අපේ ගෞරවනීය ස්තුතිය CSN නාලිකාව වෙනුවෙන් පුද කරමින් ඔබෙන් සමු ගන්නට සූදානම් වන්නේ. ඔබට සුවදායි රාත්‍රියක් උදා වේවා.